ජාත්‍යන්තර මූල්‍ය අර මුදලට ඇතැම්මයි කියනවා දාසේ වතාවක් ගියා වැඩක් උනේ නැහැ කියලා. සිය වතාවක් ගියත් වැඩක් වෙන්නේ නැහැ. අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා නිවැරදිව ක්‍රියා කරන්නේ නැත්නම්. උදාහරණයක් හැටියට කල්පනා කරලා බැලුවාම ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ දිගින් දිගටම ලෝක බැංකුව මුලා කරලා තිබෙනවා, ආසියානු සංවර්ධන බැංකුව මුලා කරලා තිබෙනවා, ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අර මුදලට බොරු කියලා තියෙනවා. දැන් මෙහෙම දිගින් දිගටම දේශපාලන පක්ෂවලට ශ්‍රී ලංකාවේ ගමන් කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒකට හොඳම උදාහරණයක් තමයි දේශීය වශයෙන් ගත්තහම දේශීය ශ්‍රී ලංකාවේ සිටින ප්‍රධාන ව්‍යාපාරිකයන් සියලු දෙනාම පෝසතුන් බවට පත් වෙලා තිබෙන්නේ ණය ලබාගෙන. හැබැයි ඔවුන් ගත්ත ණය අදාළ අරමුණ සඳහා භාවිතා කරලා තිබෙනවා. ඒ නිසා තමයි ඉස්සෙල්ලා දහස් ගණනින් ණය ගන්න අය, පස්සේ මිලියන ගණනින් ණය ගන්න අය, පසුව බිලියන ගණනින් ණය ගනිමින් පෝසතුන් බවට පරිවර්තනය වෙලා තිබෙන්නේ. රටකුත් එහෙමයි. රටක් ලබා ගන්න ණය දීර්ඝ කාලීන සැලසුම් සහගතව ඒ සඳහා භාවිතා කළ යුතුයි. එයින් පිට දේශපාලන පක්ෂ නායකයන් විනෝදාංශයට වේදිකාවල කියලා කරුණු මහජනතාව රැවට්ටුවා, ලෝක බැංකුව රැවට්ටුවා, ආසියානු සංවර්ධන බැංකුව රැවට්ටුවා, එතනින් පස්සේ ජාත්‍යන්තර මූල්‍ය අර මුදල රැවට්ටුවා, රටම කඩාගෙන වැටුණා. දැන් මෙතනින් ඉදිරියට යන්න පුළුවන් සත්‍යයෙන් පමණයි. ඒ නිසා තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා දිගින් දිගටම කියන්නේ සියලු දෙනා මේක රාශී වෙලා ජාතික වැඩසටහනකට එකඟ වෙමු කියලා, ජාතික ප්‍රතිපත්තියකට එකඟ වෙමු කියලා. වෙනස් කළ නොහැකි, වෙනස් කළ හැකි දේශපාලන රාමුව පැමිණෙන්න පුළුවන්. හැබැයි වෙනස් කළ නොහැකි ජාතික ප්‍රතිපත්ති රාමුවකට එකඟ වෙලා රට ඉදිරියේ තියලා ක්‍රියා කරමු කියලා. ශ්‍රී ලාංකික දේශපාලන පක්ෂ ශ්‍රී ලංකාව සමග සිටගත යුතුයි. ශ්‍රී ලාංකික දේශපාලන පක්ෂ වෙනත් විදේශ බලවේග සමග හිට ගැනීම නොකළ යුතුයි කියන එකයි ශ්‍රී ලාංකික දේශපාලන සීලු කණ්ඩායම් මතක තබා ගත යුතු කාරණේ. දේශපාලන පක්ෂ ජාතික එකඟතාවයකට පැමිණීම සිදු කළ යුතුව තිබෙනවා. ජාතික එකඟතාවයකට පැමිණෙන්නේ නැති වුණොත් ඒ දේශපාලන පක්ෂ අනතුරටපත් වෙයි. ඉතින් ඒක මහජනතාව ඒ දෙස බලාගෙන ඉන්නවා. දේශපාලන පක්ෂ ආරක්ෂා කර ගැනීමට බලාපොරොත්තු වෙනවා නම් ජාතික එකඟතාවයකට එකමුතු විය යුතුමයි. එසේ නුනොත් ඒ දේශපාලන පක්ෂ සමාජයෙන් ඉවත් වීම සිදු වෙයි. ජාත්‍යන්තර මූල්‍ය අර මුදල වාර්තාවෙම සඳහන් කරලා තිබෙනවා 133ක් වූ සමාජයේ දුක් විඳින ජනතාව ආරක්ෂා කිරීම සඳහා මේ ක්‍රියාවලිය තුළම අවශ්‍ය කරන පියවර වහාම ගත යුතුයි කියලා. ඒ අනුව ජනාධිපතිතුමා දැනටමත් ඒ පියවර ගනිමින් සිටිනවා. ඉදිරියේදී තවත් අහිංසක මහජනතාව ශක්තිමත් කළ යුතුව තිබෙනවා. ඒ ජාත්‍යන්තර මූල්‍ය අර මුදලේ ලියවිල්ලෙම සටහන් වෙලා තිබෙනවා. ඉතින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මුළු ලෝකෙටම ආදර්ශයක් ලබා දීලා තිබෙනවා. ලෝකේ රටක් බංකොලොත් කරාට පස්සේ ඒ බංකොලොත් කරපු රට නැවත ලෝකෙ ඔසවා තබන්නේ කොහොමද කියලා. ඉතින් ඒ නිසා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ලෝකෙට පණිවිඩයක් දෙන ගමන් ශ්‍රී ලාංකික මහජනතාවටත් වැදගත් පණිවිඩයක් ලබා දීලා තිබෙනවා. මහජනතාව සුරක්ෂිත කිරීම සඳහා මේ වෙසක් සමයේ එතුමා පියවර අරගෙන තියෙනවා කියන එක මේ වෙලාවේ සිහිපත් කරන්න කැමතියි. මේ පනතෙන් ශ්‍රී ලාංකික මහජනතාව මතක තබා ගත යුතු ප්‍රධාන කාරණා කීපයක් තිබෙනවා. උදාහරණයක් හැටියට ගත්තාම ත්‍රස්තවාදීන් ඉන්නවා සිවිල් පුරවැසියන් හැටියට. දැන් උදාහරණයක් හැටියට පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ අය සිරියාවේ සිට පුහුණුව ලබලා ආවා කියලා 40ක් ශ්‍රී ලංකා ගුවන්තොටුපළෙන් ලංකාවට පැමිණෙනකොට එවැනි අය අතරංගුවට ගත්තු චියයි අත් දෙකේ පාස්පෝර්ට් එක තිබිච්ච අය අතරංගුවට ගත්තා කියලා. මොකද ආයුධ තිබ්බේ නැහැ. හැබැයි මනස විකෘති වෙලා තිබෙන්නේ. එහෙනම් මෙවැනි මනස විකෘති කරපු පුජ්‍යලයන් කෙසේද කල් වෙලා ඇතුව හඳුනාගන්නේ? උදාහරණයක් හැටියට නැත්තම් කියයි, අපි වෙසක් සමයේ පන්සල් වලට එන අය පරීක්ෂා කරන්න ගත්තොත් අපිට වෙසක් එකවත් නිදහසේ සමරන්නේ නැහැ කියලා. ඒ කියන්නේ පන්සලට එන අය පරීක්ෂා කරනවා කියලා, පල්ලියට එන අය පරීක්ෂා කරනවා කියලා. ඒ සිද්ධියක් වෙන්න කලින් කරොත් කරන ක්‍රියාවලිය. සිද්ධියකින් පස්සේ කියනවා ආරක්ෂාව දුන්නේ නැහැ කියලා. එහෙනම් මේ දෙකටම වෙනස්. ත්‍රස්තවාදය අවියාවිද අතේ නැති මානසික ත්‍රස්තවාදීන් හඳුනා ගැනීම මං හිතනවා කළ යුතුව තිබෙනවා. ඇමරිකාවේ සිදු මහා ප්‍රහාරයේ ගුවන් නියමුව අත්අඩංගුවට ගැනීමට පුළුවන් කමක් නැහැ. ඔහුගේ අතේ තිබෙන පාස්පෝර්ට් එක. ඔහු ගුවන් නියමුවෙක්. හැබැයි ඔහුගේ මනස විකෘති වූ මනසක්. එතකොට එවැනි අනාගතයේ ඇතිවෙන ත්‍රස්තවාදයන් පාලනය කිරීම සඳහා ලෝකයේ අනපනත් තිබෙනවා. ඒ අනපනත් ශ්‍රී ලංකාවේ තිබිය යුතුයි. අනාගතයේ ශ්‍රී ලංකාව දියුණුවක් බලාපොරොත්තු වෙනවා නම්
ත්‍රස්තවාදයේ පාලනය කිරීම සඳහා අවශ්‍ය කරන අනපනත් ශ්‍රී ලාංකික මහ ජනතාව සම්මත කරගත යුතුයි. එවිට ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළ තැනක ආර්ථිකය තබා ගන්න පුළුවන්කම ලැබෙනවා.